මේ වන විට අන්තර්ජාලයේ සැරිසරනවා පහුගිය 23 වෙනිදා විනෝචාරිකාවක් ගිහිපු පිරිසක් ත්‍රිකුණාමලයේ පාරේ තිබෙන සෞභාග්‍යයක් කියන හෝටලයට ආහාර ගැනීම සඳහා ගිය විටදී ෆ්‍රයිඩ් රයිස් එකක් අරගෙන තිබෙන ඒ ෆ්‍රයිඩ් රයිස් එකේ නිලමැස්සෝ ඉඳීම නිසා එම ආහාරය ප්‍රතික්ෂේප කිරීම තුල හෝටලේ හිටපු මේ මුදලාලි තවත් මැරෝ පිරිසක් ගෙන්නලා ඒ වන්දනාචාරිකාව ආපු අයට පහර දීලා ඒ ආහාර ප්‍රතික්ෂේප කරපු කාන්තාවගේ බෙල්ල සපා කෑමේ පුවතක් දැන් වාර්තා වෙනවා. එතකොට මේ සම්බන්ධව අපි සොයබැලීමක් කරා. අය අපි සම්බන්ධ ගත්තා. අය මේ වන විට කාටකස් දිගිල දිසාරෝහලේ ප්‍රතිකාර ගන්නවා. ඒ වගේම කාටකස් දිගිල පොලිසියට කට උත්තර දීලා තිබෙනවා. තවමත් මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නොවීම තමයි අපට ආරංචි වෙන්නේ. මේ තිබෙන්නේ අයගේ බෙල්ල සපා කාපු ඡායාරූපය. ඇත්තටම මෙවැනි ක්‍රියාවන් දිගින් දිගටම දැන් සිදුවීම තුල අපට බරපතල සැකයක් තිබෙනවා. පොලිස් බලතල සිවිල් පොරවැසියන්ට ලබා දීලාද කියන ප්‍රශ්නය. ඒ නිසා මම හිටපු හෝටල් හිමියන්ගේ සංගමේ සභාපතිවරයා මේකම තරේ හෙලා දකින්න අද මැදම රාත්‍රියේ කලින් මයික් ටයිසන් ගනේ මේ අප්පුහාමිල ටික වහාම අත්තරණු ගන්න ඕනේ. ඒ වක්ක මාජන් සෞඛ්‍ය පරිසරු ගිහිල්ලා මේ හෝටලේ සීල් තියන්න ඕන. විපක්ෂය මීක් නෑ. ඒගොල්ලෝ කටේ ඉබ්බ දාලා උගේ කටේ හොරි දාලා ඒගොල්ලෝ කොමා වෙලා සිවිල් පුරවැසියෝ තමයි අද මෙරටේ අයිතිවාසිකම් වෙනුවෙන් එළියට අවිල තිබෙන්නේ. ඒ නිසා මේ කාන්තාවට මේ කරපු අගතියට වහාම නීත්‍ය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වක්කම මේ බෙල්ල කාපු ඒගේ අනිවාර්යම දත් ටික පරීක්ෂා කරන්න ඕන. මොකද විසක් තියෙද දන්නේ නෑ. හරි බය නැකෝ යන්න. අපිට තියෙන ප්‍රශ්නේ මේකයි. මස් පිළ එහෙල යනකොට මු මිනිමස් කරන්න අරන් තියෙන්නේ. මෙහෙම කරන්න පුළුවන්ද? විශේෂයෙන්ම කාන්තාවකට. ඒ නිසා කොළබහතේ කාන්තා දිනේට පාරට බහින පොෂ් ඇන්ටිලා දැන් ඕගොල්ලෝ ලිප්ස්ටික් උලා දාලා බහින පාරට පොලිස්පත්තුමා පොලිසි බාර ඉරා නලසමෙත්තුමා වහා මේ සම්බන්ධව අද මැදම රාත්‍රිය වෙන කලින් මොවු නතරන ගත යුතුයි. එහෙම නැති වුණොත් අපි හෙට උදේ පොලිස් මූලස්ථානයේ ලකා ගහන්න එනවා. අනිවාර්යෙන් එනවා. මේ කාන්තාවගේ බෙල්ල කාලා. හරි ඒ කාන්තාවට එළවලු ගහනවා. සමෘද්ධි බැංකුවට ගියන් පස්සේ අමුතිත්තු කුරුහපෙන් බහිනවා. ගීතා කුමාරසි කොහෙද ඉන්නේ? මොකද ඔය කාන්තාව ඇමතිගම් බම්බු ගහන්නද ඔක ඉඳන් ඉන්නේ. ඒ නිසා සියලු දෙනාගේ කටවල ඉබ්බෝ ඇරලා පිට්ටු හලලා අරපල්ල බලගේ කට මේ සිවිල් පුරවැසියන්ට කරන අඩත්තේටම් වෙනුවෙන් කියනක මෙයාත මතක් කරනවා. අපි මෑට කෝල් එකක් කරන්න බලමු. උනා මනුස්ස දෙන්නේ කියලා කෑ ගහනවා යන්නේ නැද්ද මෙතනින් කෑවලා බි වලන් කූඩු කරනවා කියලා කෑ ගහනවා එහෙනම් මම ටැබ්ලා ලයි වීඩියෝ කරන්න ගත්තා වීඩියෝ කරන්න ගන්න ඕන තමයි මං ගාට ඇවිල්ලා මේක මනුස්සේ මගේ ෆෝන් එක උදුර ගන්න හැදුවා මම උදුර ගන්න දුන්නේ අල්ලගෙන මම නැමුණා නැමිලා අල්ලගෙන හිටියේ ඒ දැත ඒ මනුස්සයා මගේ හැදුවේ බස් කියලා කැඩිලා ඇවිත් තියෙනවා දැන් එතකොට මේ සම්මත කට උත්තරයක් දුන්නද පොලිසියට ඔව් දුන්නා දැන් ඔබතුමී ඉන්නේ කොහෙද රෝහල කාටකස් දීලා දිසාරෝහල දවස් කීයක්ද රෝහලේ දවස් දෙකක් මෙන්න ඇය දැන් පොලිසියට තියනවා කරන්න වැඩ